Mumbai Indians kandayama tawat jayagrahanayak ekka prasada lakunu satahane peramunta enna samathune Sunrisers kandayama parada karala. Mumbai avasannatawata Calcutta kandayama ekka sellam kala tarangiye wagema me tarangiyedi dinanne lakunu 150k araksha karagena pandu parna vindi lakunu ganna amaru Chennai pitiye Mumbai kandayama mul pandu arakipi hondin lakunu atharata enna samath wenne palawini kadulla wenuwen lakunu 53k pandu ara 6yi pandu 3k weddi labagena. හැබැයි මේ ආරම්භයක ලොකු ලකුණු ගාණක් ගන්න සන්රයිසර්ස් පන්දුවන් ඉඩ දෙන්නේ නැහැ. මුම්බයි කණ්ඩායම ලබා ගන්න ලකුණු 150ක් විතරයි. ඒ අවසාන පන්දුවාරයේ පොලාඩ්ගේ ප්‍රහාරය එක්ක ලබා ගන්න ලකුණු 17ක් එක්ක මුම්බයි ඉනිමේ වැඩිම ලකුණු ගන්න ඩිකොක් ලකුණු 40කට දැවි යද්දී නායක රෝහිත් ලකුණු 32කුත් කිරන් පොලාඩ් ලකුණු 35කුත් ලබා ගන්න සමත් වෙනවා. පන්දුවීමේදී මුජ් බ්‍රහමාන් කඩලු 2කුත් විජේ ශංකර් කඩලු 2කුත් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 151ක ඉලක්කය හඹා යන පිටියට එන ඩේවිඩ් වර්නර් ජොනි බ්‍යාස්ටෝ පළවෙනි කඩුලට ලකුණු 67ක් එකතු කරන්නේ පන්දුවාරයකට ලකුණු 10කට ආසන්න වේගයක් එක්ක. කොමාරි ජොනි ලකුණු 43ක් පන්දු 22කදී ලබාගෙන දෙවි යන්නේ හිට් ටිකට් වෙලා. ඒ විදිහට අවශ්‍යම කඩුල මුම්බයි කණ්ඩායමට ලැබුණට පස්සේ ටික ටික ග්‍රහණය වැඩි කරන්න මුම්බයි සමත් වෙනවා. අන්තිමට සන්රයිසර්ස් කණ්ඩායම ලකුණු 13ක පරාජයක් ලබන්නේ පන්දු 2ක් ඉතිරිව තියෙද්දී සියලුම කඩුලු දෙවි ගෙයින්. වෝන ලකුණු 36කුත් විජේ ශංකර් ලකුණු 28කුත් ජොනිගේ ඉනිමට අමතරව හොඳ ඉනිම් සෙල්ලම් කළත් ඒක සන්රයිසර්ස් පරාජය නතර කරන්න තරම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පන්දු යැවීමේදී සුපිරි දක්ෂතා පෙන්වන රාහුල් චාහල් කඩලු 3කුත් ට්‍රෙන්ඩ් බෝල් මුලින් පහර කාලා අවසානයේ කඩලු 3කුත් ලබා ගන්න සමත් වුණත් තරගයේ වෙනස පන්දු රැකීමෙන් කරන්නේ හර්දික් පාණ්ඩ්‍යා. හර්දික්ගේ සුපිරි පන්දු රැකීමත් එක්ක ඩේවිඩ් වෝනගේ ඉනිමත් අබ්දුල් සමාඩ්ගේ ඉනිමත් නිමා කළේ නැත්නම් තරගයේ ප්‍රතිඵලය මීට වෙනස් වෙන්න තිබුණා. ඒ වගේම තරගින් පස්සේ තව දෙයක් ගැන කතා වුණා. ඒ තමයි කිරන් පොලාඩ් කලින් පිටියට එවන්න මහල්ලා ගත්ත තීරණය ඊයේ සාර්ථක වුණා. තරගින් පස්සේ පොලාඩ් කිව්වේ තමන්ට වැඩි වෙලාවක් කඩුලේ ඉන්න පුළුවන් වුන නිසා අවසාන පන්දුවාරයට වැඩි ලකුණු ගණක් අරගෙන තරගයේ වෙනසක් කරන්න තමන්ට පුළුවන් වුණා කියලා. හර්දික් රුනාල් දෙන්නම පා ආවරණ පැලඳගෙන පිටියට එන්න බලාගෙන හිටියත් අමාරු තනතිල්ලේ තමන් මුලින් පිටියට එවපු තීරණය කණ්ඩායමට හොඳක් වුණා කියලා තමයි පොලාඩ් තරගයේ වීරයා සම්මානය ලබා ගනිද්දි කිව්වේ. කොහොමරි අවසානයේ මුම්බයි දිනුවා. පොඩි බුරුලක් හරි මුම්බයි කණ්ඩායමට ලැබුණොත් එතනින් තරගයේ වෙනස් කරන්න මුම්බයි සමත් කියලා තමයි පසුගිය වතාවේ ශූරය වුණු මුම්බයි ක්‍රීඩකයෝ නැවත පාරක් පෙන්නුවේ.